සපකස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබේදී සුවගත් කාන්තා මලසිරුර හමුවේ මේ සිද්ධියට අදාළව අතනගෝඩගත් අමුතමියවල මහර වැඩබැරණ මහේස්ත්‍රාත්වරය හමුවට අධිදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා අවසර හිමි වුණා. යුවළ නැවත හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගෑසිගේ හේතුවෙන් තවදුරටත් තමන් දුෂ්කරතාවයට පත්වෙ තේ ජනතාව මැසිවින නගන පසුබිමක ගාල් නගරයේ ආශ්‍රිත වෙළඳසැල් රසක ගෑස් හිඟයක් උද්ගත වෙති අයුරු අදත් දක්නට ලැබුණා. මඩකලපුව කලමුණේ ප්‍රධාන මාර්ගයේ කලුතාවලෙහි කලමුණේ දෙසින් මඩකලපුව දෙසට ධාවනය වූ වෑන් රථයක් මඩකලපුව දෙසින් කලමුණේ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෙරණී වාහනේ ගැටීමෙන් ඊ අනතුරක් සිදු වී තිබෙනවා. හඟුරංකිත රැගල මාර්ගයේ මා ඔය පාසල අසල පිහිටි වෙළඳසැලකට ඊ රාත්‍රිය ඇතුළු වන පුද්ගලයෙකු එහි තිබූ රුපියල් ලක්ෂයක මුදල් සහ භාණ්ඩ සොරාගෙන තිබුණා. එය වෙළඳසැලේ ආරක්ෂක කැමරාවේ මෙලෙස සටහන්ව තිබූ අතර මෙහිදී අදාළ පුද්ගලයා භාණ්ඩ සොරාගෙන පිටවෑමට පෙර මෙලෙස වැඳ යන ආකාරයත් සටහන්ව තිබුණා. ශ්‍රී ලංකා රක්ත විද්‍යාඥයන්ගේ සංගමයේ 53 සැමරුම් උත්සවය කොළඹදී ඊයේ පැවැතුණා. ඊට සමගාමීව මුද්දරයක් නිකුත් කිරීමද එහිදී සිදු කෙරුණා. එහිදීම සංගමයේ වෙනුවෙන් ඉටු කළ සේවයාගෙමින් එහි හිටපු සභාපති සහ හිටපු නියෝජ්‍ය රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් සමන්ත ගුණසේකර මහතාට විශේෂ ඇගයීම් සම්මානයක්ද ප්‍රදානය කෙරුණා.